සීන සමීකරණ බලලා ආවේ මේ වැස්ස රවුවලා දැන් දැන් ෆ්‍රී උනේ. හරි. ෆිල්ම් එක ගැන කිව්වොත් එමෙ ඇත්තට මම එක්ස්පෙක්ට් කරාට වඩා සෑහෙන මරු සෑහෙන හොඳයි. තේකා මාරක ඉතින් ඩියුරේෂන් එක හොඳ පර්ෆෝමන්ස් තියෙන තියටරයකට ගැලපෙන සින්දුරිකක් තියෙන හොඳ කන්ටෙන්ට් එකක් තියෙන සමාජයේ තියෙන ප්‍රශ්නයක් ගැන ස්පෙෂලිම ඕලෙවල් ලෙවල් අද කාලේ වර්තමානයේ තියෙන ටොපික් එකක් අල්ල තමයි ඒක එන්ටර්ටේනින් වේකින් කරලා තියෙන බෝරින් ස්ක්‍රීන් ප්ලේ එක හොඳට බලන් ඉන්න පුළුවන්. හොඳ පර්ෆෝමන්ස් තියෙන ස්පෙෂලිම සජිත අයියාම ෆුල් කැරක්ටරයට බැහැලා. එයා ෆුල් ළමෙක් කරද අපේ අපේ වයසේ අපිටත් වඩා සර් ඇත්තමකත් ඇත්තරම ඒ ලෙවල් කරන සමට මට ඉතර ඕලෙල් කරන කියලාද කියලා ඕලෙල් කරන ළමෙක්ගේ මට්ටමට හැක් කරන මට හිතාගන්න බෑ. මාර අයින්සකයි එතෝ එයාගේ පිටිපස්සින් ඉන්න එයාගේ හැමලාක පිටිපස්සින් ඉන්න එයාගේ හයිය හසුනි අක්කයම මරුවා. ඒක නිකම් වතුර වගේ යා සම්පූර්ණ එකට බාජර ඕන බාජරට දැම්මත් එයා ඒකට හැඩ ගහෙනවා. සජිත ඇත් එහෙමයි, කසුනි අක්කත් එහෙමයි, රන්දික අයියත් එහෙමයි, අශාන්න අයියත් එහෙමයි. අශාන්න අයියත් මාර ස්ට්‍රොංග් පර්ෆෝමන්ස් එකක් දෙනවා. හිතාගන්න බෑ ඒ කියන්නේ ඉමෝෂන්ස් චේන්ජ් කරන හැටි වාව්. ඒ කියන්නේ රෙබෙක්කා අක්කත් ඒ මාරයි අයිය ගැන හිතාගන්න බෑ. මාර ට්‍රාන්ස්ෆෝමේෂන් එවරිතිං ඒ කියන්නේ හරිම හොඳ කැමරා වර්ක් එකේම ඒ කියන්නේ මම මේ ටිකක් සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. මම ඒ කියන්නේ මේ ෆිල්ම් එක දැකලා ඒ කියන්නේ හරි හිතුවට වඩා සෑහෙන හොඳයි ඉතින් මට සතුටුයි. මොකද මං ඊට කලින් බැලුව ෆිල්ම් එක ඒකත් එක සාපේක්ෂව බලද්දි මං සෑහෙන සතුටින් ඉන්නේ මේ ෆිල්ම් එක බලලා. මං සැටිස් වෙලා ගෙදර යන්නේ. ඉතින් ලස්සනයි, හරිම හොඳ ටොපික් එකක්. ඉතින් හොඳ වැදගත් මැසේජ් එකක් දෙනවා ෆිල්ම් එක. ඉතින් මේ මැසේජ් එක අද කාලේ අපි හැමෝටම වැදගත් දෙයක්. ඉතින් වටින ෆිල්ම් එකක්, එන්ටර්ටේනින් එකක්. ඒ කියන්නේ ෆැමිලි එකත් එක්ක බලන්න තුළ ඒ වගේම හැබැයි පොඩ්ඩක් මේක ඒ රේටඩ් මූවි එකක්. කියන්නේ ගොඩක් 18 ප්ලස් මූවි එකක්. මොකද මේකේ ඩ්‍රග්ස් තියෙන. මොකද ඒ ගැන ටොපික් එකේ තියෙන. ඉතින් ඒ නිසා ඉතින් ඒක ළමයින්ට පෙන්නන එක හරි නෑ. ඒ වුණාට වැදගත්, ගොඩක් වැදගත් ෆිල්ම් එකක්. ඉතින් මේ වගේ ෆිල්ම් හැදෙන්න ඕනේ. ඉතින් සමාජයේ තියෙන ප්‍රශ්න එහෙම එලියට එන ගම හැබැයි හැදෙන්න ඕනේ මෙන්න මේ ටයිප් එකට. ඒ කියන්නේ දැන් හදලා තියෙන ෆිල්ම් එක එන්ටර්ටේනින් විදියට. ඒ කියන්නේ ෆිල්ම් එක ආර්ට් ෆිල්ම් එකක් කියලා කියන්නත් බැහැ මේක. දැක්කාම ඒක ෆුල් එන්ටර්ටේන් වුණා. මන්න ඒකට බලන් ඉද්දි ඒක ස්ක්‍රීන් ප්ලේ එකේ වෙන දේවල් දැක්කම මන්න හොඳට මම කම්මැලි නැතුව ෆෝන් එකත් බලන්නේ නැතුව මම බල හිටියා. ඉතින් හරිම එන්ටර්ටේනින්. සීරියස්ලි මම කියන්නේ. ඒ කියන්නේ මේ අන්න එහෙමයි වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට සමාජයට මැසේජ් එකක් දෙනවා නම් හදන්න ඕනේ මෙන්න මේ විදිහටයි. එතකොට මිනිස්සු කැමති බලන්න. මොකද මිනිස්සු කැමති නෑ නේද? එක තැනකට වෙලා ඇණුම් ඇරර බලන්න කැමති නෑ නේ. මිනිස්සු කැමති ෆිල්ම් තියටරේට ගිහිල්ලා ලොකු ගාණක් හරි පොඩි ගාණක් හරි දීලා 500ක් 1000ක් හරි දීලා එන්ටර්ටේන්මන්ට් ගමක් දැක් ගන්නනේ. ඒකට මේ වගේ තමයි එන්න ඕනේ. මේක තමයි ස්ක්‍රීන් ප්ලේ එක හොඳට වේක් වෙන්න ඕනේ, ඩිරෙක්ෂන් වෙන්න ඕනේ මේ විදියට. ගිහිල්ලා හොඳ නිර්මාණයක්. ඇත්තටම මේක මම දන්නේ බොක්ස් මේ තියටර්ස් වල ලංකාවේ හොඳට දුවයිද නැද්ද මම දන්නේ නෑ. ඒකට සසික සර්ට් එකක් කියන්නේ තියෙන්නේ ඩිරෙක්ටර් විදියට, ඩිරෙක්ටර් කෙනෙක්. ඒ ඩිරෙක්ටර් තව නිර්මාණ මේ වගේ හොඳට කරන්නයි කියලා තමයි මම ඉල්ලන්නේ. ඒ කියන්නේ ඊළඟ නිර්මාණ වල යාගේ අනිවාර්යෙන් ඊට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා එක්ස්පෙක්ටේෂන් එක තියාගන්න පුළුවන් කියලා මට නම් හිතෙනවා. මම සතුටුයි. ස්පෙෂලිම ස්පෙෂලි ඒක සතුටු වෙන්න පුළුවන් මේ හැම පර්ෆෝමන්ස් එකක් දිහා දැක්කම. ඉතින් යා සින්දුනත් මම ඉම්ප්‍රෙස් වුණා සෑහෙන. මම YouTube එකෙන් අහද්දී මට එච්චර ලොකුවට දැනුන්නේ නැහැ. බට් කතාවත් එක්ක ඒක තියෙට කැද්දි ඒක මාර ඉන්ට්‍රෙස්ටිං. අමුවේ ගොඩක් පෙන්නලා තියෙනවා. ඒක සෑහෙන හොඳයි. කියන්නේ රියලිස්ටික් භාවයක් සෑහෙන හොඳට තියෙනවා. ඉතින් රන්දිකේ මේක හොඳටම කරනවා. යාට ඒක ලුක්ස් වලටත් ඒක හොඳට සූට් නෑ ඒක. මම ඇහැට දැකලා තියෙන ඒ වගේ කැරක්ටර්ස් ඕන තරම් සමාජයේ ඇත්තටම දැකලා තියෙන නිසා මට හොඳට ෆීලුත් වෙනවා. ඒක හොම දැකලා තියෙනවා ඒ වගේ කට්ටිය ඕන තරම්. ඉතින් මම බලනා මේ මීම් එකෙක් නෙවෙයි වා හොඳට දැකලා තියෙනවා මේ වගේ. මට ඒක ෆීල් වුණේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක හොඳ ඒ කියන්නේ අනාගතයක් අපිට දකින්න පුළුවන් මේ චිත්‍රපටයේ බලද්දී ඉස්සරහට මීට වඩා හොඳ වෙයි කියලා. ඉතින් මම සුබ පතනවා ඇත්තටම සීන මේ සමීකරණ මුළු ටීම් එකටම වෙල් ඩන්. Good job. Seriously, very, very, very good job. මම ඔයාලට රික්වෙස්ට් කරනවා ගිහිල්ලා මේ වගේ චිත්‍රපටත් බලන්න. ඒකට බැලුවට පස්සේ ඔයාලට තේරෙන්නේ කියන්නේ අලුත් ඩිරෙක්ටර්ස්ලට මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද, අනාගතේ කොයි වගේ ලෙවල් එකකට යයිද කියලා බලාපොරොත්තු කෝල් ඇති කරගන්න පුළුවන් බය නැතුව. ඒ නිසා මම ස්පෙෂලි බලන්න කියන්නේ ඔයාලට.
ගැන ඔයාලා කම්ෆර්ට් ඔයාලට ෆිල්ම් සීනන් කැටගරිස් ඒව නැතුව පොඩ්ඩක් පොඩ්ඩක් වෙනස් ටොපික් එකක් ඒ වුණාට මේ කියන ඔයාලට කම්ෆර්ට් නොවෙන්න පුළුවන් බට් කියලා බලන්න කියන්නේ ලංකාවේ ෆිල්ම් මෙන්න මේ වගේ වෙන්න පුළුවන් අනාගතයේදී කියලා ඒක නිසා මම බලන්න කියන්නේ ස්පෙෂලිම ඒ නිසා ට්‍රයි අද දෙන්න අනිවාර්යෙන් කියලා බලන්න කියලා මම කියනවා ඔයාලගේ රික්වෙස්ට් කරනවා මම තියටර් ලිස්ට් එක මම කමෙන්ටි පොස්ට් දාලා තියෙනවා Facebook මගේ ෆ්‍රෙන්ඩ් Facebook ෆලෝ කරන අය හරි නැත්නම් මගේ page එකේ ඉන්න අය හරි ෆ්‍රෙන්ඩ්ස්ලා හරි පොඩ්ඩක් කියලා බලන්න මම දාලා තියෙනවා නැත්නම් YouTube එකේ මම දාලා තියෙන පොස්ට් වල ඉස්සරහටත් අප්ඩේට් එද්දි දානවා ඉතින් මම රික්වෙස්ට් කරනවා කියලා බලන්න කියලා ලස්සන ෆිල්ම් එක හිතුවට වඩා සෑහෙන හොඳයි ඇයි ඉම්ප්‍රෙස්ඩ් සෝ ඇති ඇති ආ රේටින් දෙනවා මම 8ක් දෙනවා මගෙන් 10න් 8ක් දෙනවා ෆිල්ම් එකේ තරමට හොඳයි ඉතින් ඇති මං අටක් දෙන හේතුවක් කියන්නත් ඕනේ ආයෙකට කියන්නේ මට එක තැනක විතර පොඩ්ඩක් අවුලක් දැනෙන. ඒ කියන්නේ ක්ලයිමැක්ස් එකට කිට්ටු වෙද්දි එක ලඟම වෙද්දි පොඩ්ඩක් ඒක මට ඩ්‍රොප් වුණා එකපාරට නිකන්. ඒ වන් මං හිත ක්ලයිමැක්ස් එක මේක වඩා ඉවර කරන්න යනවාද කියලා. බලද්දි නෑ මේකක් උනේ. මට ඒක පොඩ්ඩක් එකපාරට ඩ්‍රොප් වුණා වැඩි වගේ එකක් දැන්නා. එකපාරට මම වැටුණා ඒ වෙලාවේ. මම මේක නෑ හැරුණා මම අවධානේ දීගෙන ඉිටුවෙක නැති වෙලා ගියා එකපාරට. ඊට පස්සේ ආයි මට ටිකක් වෙලා ගියායි ටොපික් එකේ ඉන්න මොකද මේ වෙන්නේ කියලා. ඒක ඉස්සෙල්ලා මට පොඩ්ඩක් ඒක මට පොඩ්ඩක් අවුල් වගේ දැන්නා. ඒක නිසා තමයි 8ක් දිනේ නැත්නම් මම මේක 9ක් හව 9.5ක් උනත් දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මට ඒක අප්සෙට් වගේ දැනෙනවා. ඒකයි. ඇති. හැමෝට ගොඩක් සිදිනු ප්ලීස් ලයික් එක ගොඩක් ෂෙයාර් කරන්න ගොඩක් සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. අපි ඊළඟ වීඩියෝ හැමෝම තව ටිකක් එහි දිගටම පොලිමත් තියෙන එක නිසා. ඔකේ නම් බයි. මට හමු.